සමගි ජන බලවේගය නියෝජිතයින් හැටියට මහජන නියෝජිතයින් හැටියට අනතුරුදායක තර්ජනාත්මක තත්ත්වයකට මුහුණ දීලා ඉන්න අපේ මහජන නියෝජිතයෙක් වෙනුවෙන් මෙතන ඇවිල්ලා හිටගෙන ඉන්නවා හරින් ප්‍රනාන්දු මැතිතුමා මේ අවධියේදී රජය පැත්තෙන් අහන්න ලැබුණ තර්ජනාත්මක දේවල් නිසා හරින් ප්‍රනාන්දු මැතිතුමා පොලිසියට කැමිල්ලක් පවා කරන්න යොමු වෙලා තියෙනවා ජීවිතයේ අනුතුරක් තියෙනවා ඒකෙන් ඔහුට ආරක්ෂාව දෙන්න කියලා අපි ඉස්සෙල්ලම රජයට කියනවා ඒ ආරක්ෂාව සාතික කරන්න කියලා ඊළඟට වර්තමාන ජනතාව දැනගන්න ඕනේ ප්‍රභාකරන් ඝාතනය වුණා යුද හමුදාව අතින් ප්‍රභාකරන් ඝාතනය වුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදී ද්‍රෝහියෙක් නිසා නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතා නියෝජිතයින් කිසිම කෙනෙක් මොන පක්ෂයේ හිටියත් මොන පාට එක්ක හිටියත් ප්‍රභාකරන්ට අත්වෙච්ච ඉරණම වගේ ඉරණමකට එවැනි දඬුවමකට මුණ දෙන්න කිසිසේත්ම ඒගොල්ලොන්ගේ ජීවිතයේ එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි ඒක හන්දා අපි හිතනවා මේ රටේ දැන් සාමයේ තියෙන රටක් මේ රජය කිසිම කෙනෙක්ගේ ජීවිතවලට අනතුරක් ඇති වෙන විදියට කතාබහ කිරීම තර්ජන කිරීම රජය කිව්වම උඩින් ඉඳලා පල්ලෑට ජනාධිපති ඉල්ල පල්ලෑට සියලු දෙනාම ඒගොල්ලෝ වග බලා ගන්න ඕනේ අපට පුළුවන් කියලා ජනතාව වෙනුවෙන් නිදහස පාවිච්චි කරලා කතාබහ කරන්න අපට විරුද්ධ පක්ෂයේ මත දරන්න විරුද්ධ පක්ෂයේ වෙනුවෙන් නැගී සිටින්න එතකොට ඒක අපට අනිවාර්යෙන් තියෙන ඓතිහාසිකමක් ජනතාවේ ඓතිහාසිකම අපට ලබා දීලා තියෙනවා ඒ ඓතිහාසිකමට විරුද්ධ මොන බලවේගයක් ආවත් අපි අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම ජීවිත පරදුවක් තියලා ඒ බලවේග වලට විරුද්ධ සටන් කරන්න ලෑස්ති ඊළඟට රංජන් රාවණායක අපේ හිටපු එමැතුමා ගැන වචනයක් කියන්න ඕනේ එතුමාට විරුද්ධ උසාවි තීන්දුවක් දීලා තියෙනවා විශාල දඬුවමක් බරපතල වැඩසහිත අවුරුදු 4ක් සිර දඬුවමක් අපට අධිකරණ තීන්දුව වලට විරුද්ධව කතා කිරීමේ අයිතියක් නැහැ නමුත් මම මගේ හද සාක්ෂියට අනුව රංජන් රාමනායක කියන්නේ මාත් එක්ක එකට තරඟ බිමේ ඉන්න ජනතා නියෝජිතයෙක් හැමදාමත් ඔහු ඇත්ත කතා කරන වගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින වගේ කිසිම ආකාරයකින් දූෂණය දූෂිතයන් අනුමත නොකරන ඔවුන්ට වචනේ කියව සහාය නොදෙන චරිතයක් නිසා රංජන් රාමනායක අද ඉන්න තත්ත්වය ගැන මම හදපතුලෙම කනගාටු වෙනවා කම්පා වෙනවා මම හිතනවා මේ රටේ අපට අයිතියක් තියෙනවා යුතුකමක් තියෙනවා රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටලා කතා කරලා ඔහුට පත්වලා තියෙන ඉරණමෙන් එතුමා මුදවා ගන්න අපි නීති අතර ගන්න යන්නේ නැහැ නමුත් එතුමා ඉන්න තත්ත්වය මම හිතනවා මගේ හිතට එකගව නම් එතුමා ඒ වගේ සිටිය යුතු කෙනෙක් නෙවෙයි ඒකන්ද එතුමා වෙනුවෙන් අපි කරන්න පුළුවන් කැපකිරීමක් ඉදිරියට කරනවා breaking.lk